අපි එහෙනම් 201 චුට්ටක් කියන් දෙවිසි. අපි ප්‍රසරින්දී තෝමස් නිව්කොමන් ගිනේ. ඔව්. ඒක ඇර එතන 35 එකනේ. ඔව්. වර්ෂය. ඔව්. 1800 නෙමෙයි එතන ඉන්න ඕනේ කොහොම හරි. 1700 නේ. ඔව් මේ පෙළපත්වල දාලා තියෙන හැටි දැන් අලුත් පෙළපතේ දාලා නැහනේ. එහෙමනොත් එන්නේ 1735. එන්න බලන්න දෙවිසිට මේ ඔයා දාලා තිබුණ නේද අපේ ගෲප් එකට. ඔව්. එන්න බලන්න මේක මේ එවන්න අපිට. කමන්න ඒක වන්න උත්යක් නැහැ මේ මම උනා පෙන්නන්න 1735 න් තියෙන එකේ තියෙන 1735 තෝමස් නියුකමනේ 1936 ජේම්ස් හොට් කියලා නේ ඔව් ඔව් අමුතු මේක පෙන්නන්න දෙන්නේ නැහැ නේ මේ ඉතින් දවසිට අපි කොහොමද ඒක ගන්න අපි දැනට එහෙම ගමු පස්සේ ඒක හොයාගමු හොයලා බලමු නේ ඔය එතකොට එහෙම ගමු ඒ විදිහට එතකොට ඉතින් 12 836 ජේම්ස් ෂොට් ප්‍රතිමත් ආශ්‍රෙන්ජිමනේ හරිනේ ඔව් 1812 හම්ෆ්‍රි ඩේවිගේ ආරක්ෂක ලාම්පුව ඔව් ඒකත් හරි එතකොට 1812 මම හිතන්නේ ඔව් හම්ෆ්‍රි ඩේවිගේ ආරක්ෂක ලාම්පුවනේ ඒකත් අපේ මේ දැන් මෙහෙම අපේ පොතේ නෑ ඒ කියන්නේ මේ දියුසිච්ච පොතේ තියෙනව මගේ පොතේ නෑ දැන් මාර ප්‍රශ්නයක් ඒක දියුසිච්ච පොතේ තියෙනවා 1812 වර්ෂයේ හම්ෆ්‍රි ඩේවි එහෙනම් ඉන්න මම ඉන්න හැල මම මගේ අලුත් පොත අරන් ඉන්න. ආ මම ගාලා තියෙන දැන් පරණ පොතනේ. ආ ඒක තමයි. මම අලුත් එකක් අරන් ඉන්න මෙන්න. විනාඩියක් දෙන්න. හරි දෙසි. අපේ පොතේ නෑ මං ගාව තියෙන පොතේ නෑ. ඒක දැස් 19 පස්සේ මේක එකක්වත් නැහැ. ඒක තමයි දෙවිසි. දැන් අපේ පොතේ එකක්වත් නැහැ. මේ හම්ෆ්‍රි ඩේවිගේ එකක්වත් නැහැ නේ. හම්ෆ්‍රි ඩේවිගේ එකක්වත් නැහැ ඒක තමයි. ඒක ප්‍රශ්නෙ නේ. ඒක තමයි. මොනව කරන්නේ? මේ විවෘත දුන් ක්‍රමයක් නැහැ. 1870 කියලා. හුඟක් කිව නැහැ. අර පොඩ්ඩයි තියෙන්නේ. විලියම් සීමසුත් නැහැ. ආ නෑ ඒක තියෙනවා. 1860 විවෘත දුන් ක්‍රමයේ තියෙනවා. විවෘත දුන් ක්‍රමයේ තියෙන විලියම් සීමස් එකක් නැහැ. ඕ ඒක නැහැ. මේකේ විලියම් සීමස් තියෙනවා. මොකද්ද? විලියම් සීමස් ගේක මේක තියෙනවා. තියෙනවා නේ ඒක තමයි. ඔව්. කොහොම හරි අපි ඒ විදිහට ගමු මං හිතන්නේ ඒක ඒ විදිහට හදලා තියෙන්නේ. 1912 ආරක්ෂක ලාම්පුව හම්ෆ්‍රි ඩේව්ගේ. 1839 නම් යකඩ කේපල ක්‍රමයේනේ. අකර වලින් ගන්න ලඟුට ගන්න යකඩ කේබල් ක්‍රමයේ නේද 39 ඔව් 39 යකඩ කේබල් ඔව් ඊට පස්සේ 11 මැකඩම් ක්‍රමයේ 11 දීලාම තියෙනවා ජෝන් මැකඩම් තමයි හොයාගත්තේ මහා මාර්ග ඉදිකන කියන විධිමත් ක්‍රමයක් මේක 1914 වාෂ්පදුම් රේන්ජිමද ඔව් ජෝර්ජ් ස්ටීවන්සන් පාසුතුම් වෙන්ජිම ජෝර්ජ් ස්ටීවන්සන් ගල්ලංගුරු හස්තු බණ්ඩ ප්‍රමාණිත දාගත්ත 1937 කියන දවසේ 1937 රොබර්ට් ෆුල්ටන් දුම්රි බෝට් දුම් බෝට්ටුව දුම්රිය බෝට්ටුව හරි 1811 ආයුවතා තියන දුම් නැව හෙන්රි බෙල් හෙන්රි බෙල්ගේ
හෙන්රි බෙල්ගේ. ඔව්. හෙන්රි බෙල්ගේ දුම් නැව. ඔව්. හරි. ඊළඟට 1903 අහස් යානාව රයිට් සහෝදරයෝ. හරි. ගුවන් යානිය 1840 තියෙනවා පෙනි තැපැල් සේවය. ඔව්. රටේ වරම තැනකට පැන්සියක් ගිහලා ලිපියක් කියවන්න පුළුවන් නේද? ඔව්. පැන්සියක් ගිහලා ඉංගලන්තේ තමයි ආරම්භ වුනේ. 44 සැමුවෙල් මොස් ටෙලිග්‍රාෆ් ටෙලිග්‍රාෆ් ක්‍රමය ඉක්මනට පණිවුඩ යවන්න. ඔව් සංකේතමක්. ඔව්. මොස් සංකේත ක්‍රමය. 1895 ඔන්න අනිත් ප්‍රශ්නේ. බුග්ලියෙල්මෝ මාකෝනි. ඕ ඒක 1895. ගුවන් නිදුලිය. 1859 නෙවෙයි 95 වෙන්න ඕනේ. ආ 95 වෙන්න ඕනේ. ඔව් ඒක තියෙන්නේ 59 කියලා. 95 වෙන්න ඕනේ. අනික මෙතන මේ නිකොලා ටෙස්ලා තමයි මේ මේක හොයාගත්තේ. මොකද්ද? ගුවන් නිදුලිය කැලිටි හොයාගත්තේ ටෙස්ලා. ඒක මම දන්නේ ඒක තමයි. ගුවන් නිදුලිය හොයාගත්තේ අරයා. එකතු කළා. ටෙස්ලා තමයි මේක මේකත් ඔක්කොම වගේ තෝමස් තෝමස් අල්වා එඩිසන් හදපු ඒවෙන් භාගිට භාගයම ටෙස්ලා තමයි මේක හදලා තියෙන්නේ. අරයා රැවට්ටුව. ඕ රැවට්ටුව. කොමාරි ඒක ලොකු කතාවක්. ක්‍රොයේෂියානි. ඕ ඉදතරසිය. ඉතින් තියෙන්නේ 1800 ගුවානෝ කොහොර නිෂ්පාදනය දකුණු අප්‍රිකාව. හරි. අපි දෙන්නට කන් කරා 1904 ඉඳන් ශ්‍රී ලංකාවේ යෝනේ. ඔව්. 1904 ඉඳන් ඔයා කියන්නේ බලන්න. ඔව්. ෆ්‍රෙඩ්රික් නෝතාලුකාරරයා කෝපි ගැටීමට මෝලක් ආරම්භ කරා නේ. ඔව්. 1858 කොළඹ මහනුවර දුම්රිය මාර්ගය ඉදිකර. කොළඹ කැන්ඩි රේල් එක. ඔව්. 67 කියන්නේ දවසේ. 1967 පල්ලම වට මේ ට්‍රේන් දුම්රියක් මෙහෙ කරා කොළඹ ඉඳලා මහනුවර එනකම්. 1815 කලම් කොළඹ ශ්‍රීකුණාමලිය ගාල්ල යාපනී රාජකාරිත ක්‍රමය ආරම්භ කරා. හරි. අත්තරංගුඩි ගනුට රජතුමා. මොකද්ද? ශ්‍රීකුණා රජසිංහ ඔව් අත්තරම් ගුඩ ගන්නකොට තමයි ඒක ආරම්භ වෙලා තියෙන්නේ. ආ ඔව් උනේ හැබැයිට. ඒ වාසි. තිබාලනේ උනේ. ඔව්. ඒ කාර් එක හොයාගෙනනේ මේ එතකොට ඒ කාල් වෙනකොට කාර් එක හොයාගෙනනේ. කාර් එකත් හොයාගෙනනේ. ඔව්. ඔව් උනේ. 57. 57. 57 ප්‍රථම තැපැල් මුද්දරේ. හරි. නිකුත් කිරීම. 58. 58 ලංකාවට ටෙලිග්‍රාෆ් ක්‍රමය හඳුන්වා දීලා. හරි. ඒක හරි. මැකඩම් ක්‍රමය anu kumadda kiyala තියෙන ළඟ ප්‍රශ්නේ. මැකඩම් ක්‍රමය කියන්නේ පාරල් හදන විධිමත් ක්‍රමයක්. ලොකු ගල් හා පස් අතුරා කරන ලද ශක්තිමත් අත්තිවාරමක් මත කුඩා කළු ගල් කැවිලි අතුරා තලල මට්ටම් කළ මහා මානක තැනීමේ ක්‍රමය තමයි මැකඩම් ක්‍රමය කියන්නේ. එහෙම නේද? ඔව් හරි. පස්සේ ඔව් කියන්නේ. කො යවන්නකෝ. හරිනේ. ෂූට් අනේ හරියට. 28-1 වාස්තු බලින් ක්‍රියා කරන දුම්රිය එන්ජිම හොයාගත්ත ජෝර්ජ් ස්ටීවන්සන්. හරි. 2 දුම්බෝට්ටු නිර්මාණය කරේ රොබර්ට් පූල්ටන්. හරි. දුම් නැව නිපදවුවේ හෙන්රි බෙල්. හරි. මෝටර රථේ නිපදවුවේ ඩෙම්ල. හරි. මේ ඩෙම්ලගේ මුල් නම මොකද්ද කියලා මතකද? ගොට්ලිප් ඩෙම්ල අපි ඇහුවා. ගොට්ලිප් G O W ඕ ගොයන්නේ කියලා මතකයි. උනාට මේ නම මතක තිබ්බේ නැහැ. සමහමුතුමක් ඉන්න. G O W T E L I B E දකෝද? ගොට්ලිප්. I can G-O-T-T, Gottlieb. Gottlieb, Demler. Gota. Gottlieb. Gottlieb. මම ලියලා පෙන්නන්නේ ඔහොම. ආ හරි. මම ලියාගත්තා. හරිද? Gottlieb. G-O-T-T-L-I-B. ඔව්. Gottlieb Demler.
හරි 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 ඩෙම්ල ඊට පස්සේ ගුවන්යානයේ නියපදුවේ රයිස් රයිස් බදස් රයිස් බදස් හොඳම හොඳම යාළු රයිට් 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 සහෝදරයෝ ඔව් රයිට් කියන්නේ හරි නේ හරි හරි හරිම සහෝදරයෝ All in right way, Wilbur right way. Nah, oh. all. Arian. Wilbur right way. All. Kawan, nak bicara yang di mana monokor? Hari. Isi nama ya? Kau tu kian ni? Oh ya. Oh, isi nama. Ini memang catun juga akan reply kata hari ini. Hari, si nama ini. Mila adi ka tepel sevia. Eka ta goda kaalayak gathuna, wedi kaalayak gathuna. E pera tattaya pasu karmika viplayen passe karyakshama tepel kramayak aarambha una. Peni tepel sevia, telegraph, Samuel Morse hemaya gatte. Eken kaale ithuru una. Oy wenada vyapara walata hema pahasuwak una. Aduh, ia demak ini kami kerjakan apa orang guna? Oh, this ekor monkey anang. Pasal sesetengah sebagai ni perlu kita lebih mak kerana ini tepel sebagai kata monkey ting atau lebih aku itu lebih na. Ini tepel sebagai ikut satu hati hati aram bune. Inggalan te orang mete nak kita pensiya kiyawala lipi awan apa orang guna? Egi. Ari. Isteri panen video kerana yang agak te William Morse itu terjadi hatalis hatere di William Samuel ah Samuel sorry mata hari perasaan dah me baca na baca le nama ni William Seamus Samuel Morse itu sama Samuel Morse William Samuel Cromwell itu tino ani Crom oh dan kian ni William Morse kila Samuel me Samuel Seamus ayo Samuel Morse itu William Morse ni Samuel Morse ni, mana? Samuel Morse, William Seamus. Oh, William Seamus, Samuel Morse. Eh, kini kerana so sahaja dekat kat ruh itu lu kampiak kau dah agen, sangkai tu piak kita agen ni panu itu umar kita ni situ ni. Hal. Dulu kat sini ni putu Alexander Graham Bell itu sendiri hatta high itu. Me, oh mina. Alexander Graham Bell, Canada jadi ke, dia Amerika ni jadi. Kenapa? Nah, dia usik mar. Kami nama mereka Hoyle Balan, Alexander Alexander Graham Bell. Alexander Graham Bell. Padilati ini nama Scotland ini. Tiada Scotland terjadi kan? It. Ya, pada istana ni dekat mana sama ni jati ke mana tipe jati ke semain di mana kian? Oh. Kau ni di mana?
ඒක හරි ඒත් මං අහලා තින්නේ එයා මේ ඇමරිකන් හරි ඒ පැත්තේ කෙනෙක් කියලා සමහරට පදිංචියට කියියත් දන්නේ ඕ ඒම වෙන්න තියෙනවා කොහොමද කමක් නැහැ ඇලෙක්සැන්ඩර් කැම්බල් විසින් ඒකේ කේබල් මගින් කටහඬ හුමාරු කරගන්න පුළුවන් වුණා ගුවන් විදුලිය ගත්තාම 1795 දී ගුක්ලියෙල්මෝ මාකෝනි තමයි මේ හොයාගත්තේ ගුවන් විදුලිය මේකෙන් ගුවන් විදුලි තරංග හරහා පණිවිඩය වන්න පුළුවන් වුණා හරි අපි මේ කතා කරකෙන්නේ ගුවන් විදුලිය ගැන මේකෙන් කරේ මේ ගුවන් විදුලි තරංග හරහා පණිවිඩය වන්න පුළුවන් වුණා රූපවාහිනී නිපදවුවේ ජෝන් ලොකී බෙයාඩ් විසින් නිපදවුවේ මේක සංවිදේශයේ විශාල පරිවර්තනයක් ගන්න හේතු වුණා වෙනදාම වාණිජ හා ආර්ථික කටයුතු වලගේ ප්‍රගතියට හේතු වුණා රූපවාහිනී නිපදවීම. හරිනේ. 32 දවස් කියන්. හරි. 32 කාර්ම විප්ලවය සමග කෘෂි ශස්ත්‍රයේ වර්ධනය ඇතිවීමට බලපෑ ප්‍රධාන හේතු මහා පරිමාණ ගොවි බිම් ඇතිවීම. හරි. ශස්ත්‍රීය මාරු ක්‍රමය. හරි. ගොවි පළස නව තාක්ෂණීය මුසුවීම. හරි. නව කෘෂි උපකරණ බිහිවීම. හරි. 33 ශස්ත්‍ර මාරු ක්‍රමය යන කුමක්ද හේති වාසී කුමක්ද? මගේ උත්තරේ හරියි දන්නේ නැහැ. ශස්ත්‍ර මාරු ක්‍රමය කියන්නේ එක භූමියේ වරින් වර විවිධ භෝග වර්ග මාරු වීමට හිටවීම නේද? මම දන්නේ නැහැ ඒක. ඔව් ශස්ත්‍ර මාරු ක්‍රමය දෙවිසෙත් මේ භූගෝල පොත තියෙනවා. මොන පිටුවේද? භූගෝල පොත මට පිටුව මතක නැහැ. මොනවාද කිස්ම වගේ මට මතකයි. මේ ශස්ත්‍ර මාරු ක්‍රමයේ වී වගාවේ වගේ නෑ නෑ ශස්ත්‍ර මාරු ක්‍රමෙන් කියන්නේ දෙවිසෙත් අර එකම 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 බිමේ විවිධ මේ එක එක සෝරි එකම බිමේ එකම භෝගයේ වගා කරාම පසන ඉසරු වෙනවනේ. ඔව්. ඒකට මේ ශස්ත්‍ර මාරු ක්‍රමය කියන්නේ එක එකම බිමේ විවිධ භෝග වර්ග මාරුවේ මාරුට හිටවන්නේ. හරි හරි. ඒක ඒකයි මේ ශස්ත්‍ර මාරු ක්‍රමය කියන්නේ ඒකේ වාසිය තමයි ලෙඩ රෝග ව්‍යාප්තිය වම වෙනවා ඵලදායිතාව වැඩි වෙනවා. ඒ දෙක නම් එකට තියෙන පොතේ. පුද්ගලයන් කවරේද අශ්වයන් බඳින ලද නගුල් වලින් පේලියට වැපිරීමේ ක්‍රමය ජෙනරේටර් ජෙන් රෝටර් අනිත් එක බැටළු වර්ග අභිජනනය කිරීම රොබර්ට් බැක්වෙල්. හරි. 35 කාර්මික විප්ලවය වෙන රටවලට අභිජනන බලපෑ හේතු මොනවාද? ජනගහනයේ වර්ධනයත් සමග ඉල්ලුම වැඩි වුණා. අනිත් එක යුරෝපය තුළ ගමනාගමනය හා ප්‍රවාහනය කියන අංශ දෙක දියුණු වුණා. ෆ්‍රාන්සිය හා ජර්මනිය ගල් අඟුරු හොයාගත්තා. හරි. 36 කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස දේශපාලන ශාස්ත්‍රයේ ඇති වූ වෙනස්කම් කවරේද? අනේ මොනවාද? කමන්නේ කමන්නේ පොත් එකක් දෙකයි. නැත්තම් කවර වෙනවනේ. කවරේද? ඇදිදේ කියන්නේ. කවරේද? ලිබරල්වාදී සමාජවාදී වැනි දේශපාලන ක්‍රම ආරම්භ වුණා. මොකද ඒක කියන්නේ වචනේ නැත්නම් සමාජ දේශපාලන දර්ශන අන්න දේශපාලන දර්ශන වල යාප්තියට හේතු වුණා. ඊටසේ රාජ්‍ය නිර්බාධවාදයේ සංකල්පය එනමුණා. ඒක මට ගත්තා. ඊටසේ නව අධිරාජ්‍යවාදය එනමුණා. ඊට පස්සේ ඒකෙන් ඊට පස්සේ මල්ලි වේද විසිට මේ මුදල් ආයෝජනය කළ ධනපති පන්ති ආකර්ෂණ විකුණන ජීවිත නිර්ධන පන්ති අපි මොනවා කියලා අර මුලම ඔව් ඒකත් හරි ඔව් ඔයා මොකද ලිව්වේ මම මේක ලිව්වා ඒක වැරදි මාහිති මට හිතෙන විදිහට මොකද්ද දෙවන ලෝක යුද්ධයට මඟ පෑදීම ඒක වෙනස්කමක් නෙමෙයි නේද ඒක වැරදි නං වෙනස්කමක් නෙමෙයි නේ ඔව් ඒක වැරදි නේ ඒක වෙනස්කමක් නෙමෙයි ඒක වැරදි එතකොට මේ ගැටුම් ඇතිවීම ඒක හරියන්නේ නැහැ ඒකත් හරියන්නේ නිෂ්පාදිත වෙනස්කමක් කියන්නේ ගැටුම් ඇතිවීම බෑ නේද ඔව් ඔව් වෙනස්කමක් නේ
නිර්ධන පන්ති ධනපති පන්ති විහිම තමයි හරියන්නේ පිටින්නේ ඔව් වෙනස්කමක් ඇති ඒක වෙනස්කමක් නැති වෙච්ච ඔව් රාජ්‍ය නිර්මාණවාදී අනු කුමද්ද කියලා අහනවා 37 රටේ ආර්ථික කටයුතු වල පෞද්ගලික අංශයේ සහභාගීත්වය දිරිමත් කළ රජයේ සහභාගීත්වය අවම කිරීමනේ රජයේ මැදිහත් වීම අවම කිරීම ඔව් ඒක තමයි නිර්මාණවාදී දෙපැත්තේ මේ ඇඩම් ස්මිත් නේද ඔව් ඔව් ඇඩම් ස්මිත් ඊළඟට අහලා තින්නේ ඒක බැංකු ක්‍රමයේ දියුණු වීම බහුජාතික සමාගම් මැරඹීම කාර්මික නිෂ්පාදන වැඩිවීම काम करो फिर सब बिहीवी में ये लिया हुआ है कहाँ रिद मालिक हुए तो उसी में नहीं टिक होते आने ना पनाह में दार्त के हारी आने ना पनाह में दार्त के हारी बहुजाती के समाका हारी होते हारी तो लिया हुए दानपति हाँ वेल द पंतियाँ बिहीवी में स्वयं पोषित आर्थिक क्रम में बिंदवे टीम में दानवार्ती ඔව් ධනවාදී ආර්ථික රටාවත් හරි නේද ඒක හරියනවා අනේ ඒක වැදගත් එකක් නේ අනිත් එක ලිව්වේ ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමය බිඳ වැටි අර මේ මේ ගොවියෝ ආවනේ නගර වලට ඉඩම් ඉඩම් කොටු කිරීමේ මේ ව්‍යාප්තිය බැංකු ක්‍රමය හරි නැද්ද බැංකු ක්‍රමය හරි නේද බැංකු ක්‍රමය හරි මේක උඩ කාර්මික නිෂ්පාදන වැඩි වෙන ආර්ථිකයට ඒක කාර්මික නිෂ්පාදන වැඩි වීම හරි ප්‍රශ්න තිනක පොතේ තියනවාද මොවෙන්න පොතේ කාර්මික නිෂ්පාදන පුල් වීම කියලා නම් තියෙනවා කොහමද ඒකත් ඉතින් හරි වෙන්නේ නැති ඉතින් කා ආර්ථික ශිෂ්ටිකම් කාර්මික නිෂ්පාදන වැඩි වෙනකොට ඉතින් ආර්ථිකය කොහොමද වැඩි වෙනවනේ ඔව් ඒකත් හරි වෙන්න ඕනේ ඔව් අරකනම් ඇත්තට හරි නෑ හැබැයි නේද කම් කරු පිරිස බීමේක වැරදි ඔව් ඒක නෑ මගේ කොහන් අන්තිමේක හැබැයි තිස්සෙම වැරදෙනවනේ අසුබයි ඒක විතරක් කවඩ 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 හතරේ කාර්මික බාණ්ඩ දැරිය හැකි විලකට ජනතාවට ලබා ගත හැකි වීම රජය මගින් නිර්ධන පන්ති සුභ සාධනයට නීති රීති පැනවීම. ඔය තුනම තමයි මාතෘකාව. අයහපත් ප්‍රතිඵල ශ්‍රමිකයාගේ ජීවිතයේ බෙහෙවින් අත්ප්‍රදායක වීම හා සනීපාරක්ෂා අවශ්‍යතාවන්පත් නොලැබීම. ඔව් එතකොට එතෙන්ට විවිධ අපචාර දූෂණ ඇතිවීමක් හරි නේද? ඒකත් හරි. ඒකත්. ඔව්. අනිත් එක පන්ති සහිත සමාජය බිහිවීම හා නගර සංඛ්‍යාවත් විශාලත්වයක් වර්ධනය වීම. නාගරීකරණයේ වේගවත් වීම දැරිය නොහැකි තරමට ඒක ඒක නේද නගර රොස්ටියා විශාලත්වයේ ගුණ කියන්නේ රියානා ඔව් රියානා ඊට 21කට කොහෙද මේ ජනසංඛ්‍යාකාර නිවාස ජීටියට 11ත් ගානක් නේ 11.5යි ඒක ඊට පස්සේ පරිසර දූෂණයේ වේගවත් වෙනවා ඔව් 42 ඔව් කියන්නේ 42 කෝ ප්‍රශ්නේ කාර්මික විප්ලවයක් සමග නිර්ධන පන්ති සමාජ ආර්ථික සුභ සාධනයේ සඳහා රජයේ මැදිහත් වී ගනු ලැබූ ක්‍රියාමාර්ග මම ලිව්වේ මේ තුන හරියද දන්නේ නැහැ කම්කරු ඇටුප් වැඩි කිරීම ඔය තුන තමයි මම ලිව්වේ වැඩ කරන පැය ගණන අඩු කිරීම කම්කරුවන්ගේ යටිතල පහසුකම් දියුණු කිරීම ඔය තුන තමයි මම ලිව්වේ හරි ඒ කියන්නේ යටිතල පහසුකම් ඔය ඒකද ඒ විදිහ තමයි යටි වාසය සමිති පරීක්ෂක වෙනත් පහසුකම්
ඒකෙන් මේකනේ කම්කරුවෝ කම්කරුවෝ ඉල්ලේ ඔයතුරු ඉල්ලුවේ ඔයතුරුනේ ඔව් ඉල්ලපුව දෙන්නේ ඔය ඉල්ලපුවනේ දෙන්නේ වෙන මොනවද දෙන්නද ඉංගලන්තේ හොඳයි නේද ඔව් හොඳයි ඉල්ලන වේ දෙනවා ඉල්ලන ඒවා ලංකාව වගේ මේම මේව කර කර ඉන්නේ ඔව් කොහොමරි 43 රුපියෙන් පෙන්නුම් කරන්නේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් සයාගත සංවේදන උපකරණයේ දුරකථනය 44 කියන්නේ විසි 44 රුපියෙන් දැක්වෙන්නේ ගුවන් විදුලිය හරි නිපදුවේ ගුග්ලියෙල්මෝ මාකෝන් හරි 45 රුපියෙන් ජෝන් ලොගි බෙයාඩ් නිපදුවේ රූපවාහිනී මේ අහ ඒවත් භූත පෙට්ටිය භූත වේ භූත පෙට්ටිය නිර්මාතෘ ආචාර්ය ජෝන් ලොගි බෙයාඩ් යතය යතේ මහා පරිමාණයේ වතු වගාව ආරම්භ වීම හා ඒ වටේ අන්තසූත්‍ර ඉදිරිපත් වීම ධනවාදී ආතික්‍රමයේ ලංකාවෙත වර්ධනය වීම හා බැංකු ක්‍රමයේ ඉදිරිපත් වීම හරි ප්‍රවාහනයේ දියුණු වීම මහා මාර්ග පාලකහ දුම්රිය මාර්ග හරි පණිවිඩ හොමාරු කිරීම දියුණු වීම හරි තව එකක් තියෙනවා තව මොකක්ද අනේන අපරායන ආර්ථිකේ ඕ ඔව් ඔව් අනේන අපරායන බ්‍රිතාන්‍යයන්ගේ පහළ සමය තුළ ලංකාවේ ප්‍රවාහන හා මාර්ග පද්ධතිය ඇතුළු දිනෝ විස්තර කරන්න කාර්මික ප්ලේයර් සමග ලංකාවේ ප්‍රවාහනයේ දියුණු විය ඒ අනුව කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයත් පසුව කුරුණෑගල මහනුවර හා දඹුල්ල මහනුවර දක්වා මාර්ග බිහි විය දරවලින් තනුව පාලං වෙනුවට යකඩ පාලං ඉදිවිය කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය මාර්ගයේද 1758 දී ඉදිවිය එහිදී 1767 දී ලංකාවේ ප්‍රථම දුම්රිය ධාවනය විය මම කෙටියෙන් ලිව්වේ පොඩ ඉඩවලු විතර හා හරි 50 කියන දවසින් 50 ලංකාවේ දුම්රිය මාර්ගය ඉදිකරන ලැබුවේ කුමන ආණ්ඩුකාරවරයාගේ කාලයේදී හෙන්රි වෝඩ් ආණ්ඩුකාරයා හරි 51 ශ්‍රී ලංකාවේ ප්‍රථම වට දුම්රියක් ධාවනය වුණේ කුමන නගර දෙක අතරද කොළඹ හා මහනුවර අතර 52 ලංකාවේ තැපැල් සේවය ආරම්භ වුණේ කුමන නගර කේන්ද්‍ර කරගනිමින්ද කොළඹ ගාල්ල ත්‍රින්කෝ ජපානේ ජපානේ දු මම මේකේ ඉල තින්නේ ඉංග්‍රීසි ජෙෆ්නා කියලා ලියලා තියෙනවා ජෙෆ්නා කොළඹ ගාල්ල ත්‍රිකුණාමලය ජපාන අදුන්ගේ සමගිම ආවත කෙසේද ඔයාගේ ඔක මතක හිටිනවද කොළඹ ගාල්ල ත්‍රිකුණාමලයේ ජපානයේ මතකේ ඔයාට අඳුන්ගේ සමගිම ආවත නෑනේ මතක නැද්ද 10 වතර ඉතිහාසයේ පොතේ අර තියෙන්නේ අනුරාධපුරේ මාර්ගයක් තිබ්බ කියලා අර දෙමළ මිනිස්සු සිංහල මිනිස්සු සමගින් ජීවත් වුණා කියලා ආ සමගිම හරි හරි ඒක අඳුන් දැම්මේ නම සමගිම ආවත ඒකත් මේ ඔපීඩී කියන මේ කතා කරපු වෙලාවක ඔයා ඉතිය නැද්ද ඉන්දියන් යන්නේ ඒක මට එහෙම මතක තිබ්බේ නැහැ ඒ වගේ නේද දෙවිසිතු වගේ මේක ජපානයේ ගොනවල ජපානයේ හරි හරි කමෙන්ට 54 කියන්න ආ නෑ සෝරි 53 ඊට කමින් තියෙනවනේ
සියෆියා ප්‍රථමට අශෝකත් දාන වගේ තපර්ෂි ආරම්භ වුණ කොහොමද ඉතින් ශ්‍රී ලංකාවේ ඔව් එක පාටික අර ඕගොල්ලෝ දැන් ප්‍රශ්න අහලා තියෙනවා මේ ඔව් මේ ආ ඔ ඔ ඔ කියන්නකෝ කියන්න 54 ඔව් කියන්න ආ ආ සාකච්ඡා කරමු ආ හරි සාකච්ඡා නිකරන් තියෙන්නේ කාර්මික විප්ලවයේ බලපෑමක් ලෙස ලංකාවේ සිදු සංවේදන ක්‍රමයේ දියුණුව පිළිබඳ සාකච්ඡා කරන්න. කාර්මික විප්ලවයේ හින්දා තැපැල් ක්‍රමය ආරම්භ වුණා. තැපැල් ක්‍රමය මේ ලංකාවට ආවා. ඊට පස්සේ මුලින්ම කොළඹ ගාල්ල ත්‍රිකුණාමල ජපානයේ මේ දැන් අපි අනිවාර්යයෙන්ම ඕක විභාගෙට ගිහලා ජපානයේ කියලා ලියන්න පුළුවන් හොඳේ. ඔව්. ඒකද දැන් මේක අතන. ඔව්. හරි. යාපනේ. කොළඹ ගානේ නෙමෙයි ජපානයේ නෙමෙයි යාපනේ. හරි. කොළඹ ගාල්ල ත්‍රිකුණාමලයේ යාපනයේ කේන්ද්‍ර කරගෙන තැපැල් සේවාව ආරම්භ වුණේ 1815. ඊට පස්සේ ඒ කාලමුණ රාජකාරි තැපැල් ක්‍රමය. ඊට පස්සේ මුලින්ම ආසියාවේ ප්‍රථම වරට අශ්වකරත්ත ධාවනය මගින් තැපැල් සේවාවක් ආරම්භ වුණේ ශ්‍රී ලංකාවේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම තැපැල් මුද්දරය 1857 නිකුත් කරා. ඊට පස්සේ ටෙලිග්‍රාෆ් සේවය නෑ ඊට සීකල් කියන 1903 වෙනකොට මෙරට තැපැල් කාර්යාල 340ක් තිබ්බා. ඊට පස්සේ 1858 දී ටෙලිග්‍රාෆ් ක්‍රමය ලංකාවට ආවා. සංනිවේදන ක්‍රමය. ඉතින් මේක මම මෙතන ලියපු මිනිහා පේපර් එක ඉස්සරහ මුලදී කියනවා 1903 දී මේ ලංකාවේ ප්‍රථම තැපැල් මුද්දරය වෙනවා. ඉවත් නීහරක්. ඒක හොඳයි දැම්ම කියන එක. මේ ඊයේ කරපු වීඩියෝ එකේ මුලින්ම මම කිව්වා මේ 1903 තැපැල් මුද්දරය කියලා කියන්නේ ඒක වැරදි. ලංකාවේ ප්‍රථම තැපැල් මුද්දරය 1857 එක මට කට වුණා. 1903 දී කරේ අර මේ තැපැල් කාර්යාලනේ පිටු 340. ඒකෙන් එහෙනම් අපි මේ පේපර් එක ඉවර කරමු. ඉවර කරමු.